ඉතින් ඩීටගේ ටීවී චැනල එකට ගොලන් අයිබෝම් කියලා පිළිගන්නවා. අපි කලින් වීඩියෝකදී කතා කරා C# වල අපි ඇප්ලිකේෂන් එකක් හදාගන්න Windows Forms භාවිත කරන්න කොහොමද, ඒ වගේම Windows Form වලින් ඇප්ලිකේෂන් හදන එක ගැන ප්‍රශ්න දෙකකුත් සාකච්ඡා කරා. ඉතින් මේ වීඩියෝ එකෙත් අද අපි කතා කරන්න යන්නේ තවත් ප්‍රශ්නයක්. මේකෙදි අපිට දීලා තියෙනවා write a C# program to calculate the gross pay of an employee. කියන්නේ gross pay එක calculate කරන්නලු C# program එක භාවිත කරලා. අපිට දීලා තියෙන සූත්‍රයක් gross pay එක සමානයි hourly rate එක වැඩි කරන hours worked කියන. ඉතින් මම මේකට අවශ්‍ය label ටිකයි text box ටික අරක් ගල දාගන්න. අපිට අනිවාර්යෙන් ඕන input දෙයක් ගන්න hourly rate එකයි hours worked කියන ගානයි. ඊට පස්සේ අපිට output එක දෙන්න ඕන gross pay එක. ඒකත් මම text box එකම දෙන්නම්. ඉතින් ඩග්ගල් මම text box ටිකයි label ටිකයි දාගන්නම්. ඒ වගේම button එකත් දාගන්න. විදිහට මම අවලි රේට් එක අවර්ස් වර්ක් කරන ග්‍රොස් පේ එක දාගෙන ඉන්නේ වගේ බටන් එකක් දාගෙන දින කැල්කියුලේට් කියලා. දැන් අපි මේක කරන්න ඕනේ මෙතන අවලි රේට් එකයි අවර්ස් වර්ක් ගානයි ගැව්වෙන් පස්සේ යූසර් ඒකට ග්‍රොස් පේ එක මෙතන අවුට්පුට් කරන්න. මේ දේවල් වෙන්න ඕන මෙන්න මේ කැල්කියුලේට් කියන බටන් එක ගැව්වෙන් පස්සේ. ඉතින් මම මේ කැල්කියුලේට් කියන බටන් එක ක්ලික් ඉවෙන්ට් එකට යන ඩබල් ක්ලික් කරලා යනවා. ඊට පස්සේ මට මේ දෙකේ ඉන්පුට් වලට ගන්න, يعني ටෙක්ස්ට් මේ ටෙක්ස්ට් බොක්ස් 1 එකේ ටෙක්ස්ට් බොක්ස් 2 එකේ ඉන්පුට් වලට අදාළ වේරියබල් දෙකක් හදාගන්න ඕනේ. ඒ වගේම අවුට්පුට් එක සේව් කරගන්න තව වේරියබල් එකක් ගන්න ඕනේ. මම ඒව ඔක්කොම ඩබල් ඇතුලේ දෙන්නම්. මෙතන ඩබල් අවලි රේට් සමානයි ඩබල් ඩොට් පාස් කියලා දීලා මෙතන දෙන්න ඕනේ ටෙක්ස්ට් බොක්ස් 1 වල ටෙක්ස්ට් එක. හරි. ඔය විදිහට දුන්නන් පස්සේ ඊළඟ එකත් මම ටෙක්ස්ට් බොක්ස් 2 වල ටෙක්ස්ට් එක මෙතන දාගන්නවා hours work කියන එකට. ඊට පස්සේ මම තව ඩබල් එකක් ගන්නවා. කියන ඩබල් ටයිප් එකේ වේරියබල් එකක් මේ දෙක ගුණ කරලා ඉවරලා එන answer එක save කරගන්න. يعني gross pay එක save කරගන්න. හරි. දැන් ඔය විදිහට save කරගත්තට පස්සේ අපි දැන් gross pay කියන එකට gross pay කියන වේරියබල් එකේ අපිට අවශ්‍ය gross pay එක තියෙනවා. දැන් මේක අපි output කරගන්න ඕනේ text box 3 එකේ text එකක් විදිහට. ඒකට මම text box 3 එකේ text කියන property එක තනවා ගිහිල්ලා ඒකට assign කරනවා මෙතන gross pay එක dot to string කියලා දීලා වරහන් දෙක දාලා මේක වහන්න. දැන් අපිට අපේ program එක හරි. දැන් මේක වැඩ කරනවා නම් අර කීප විදිහට මේ දෙකට again දෙකක් දුන්නාන් පස්සේ ඒ දෙකේ අදාළ gross pay එක එන්න ඕනේ. බලමු මෙතන hourly rate එක 10ක් දීලා hours work ගන්න 54ක් දීලා. එතකොට හරණම් උත්තරේ 540ක් එන්න ඕනේ. හරි උත්තරේ 540ක් එනවා. කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක හරි. ඉතින් ඔයාලට මෙතන ක්‍රියා බටන් එකක් දාන්න බලමු අපි කලින් ඒක කරා වගේ අනිවාර්යයෙන් මේවා නිතර නිතර ප්‍රැක්ටිස් කරන්න. එතකොට තමයි ඔයගලන්ට මේ දේවල් අමතක නොවී තියෙන්නේ. ඊළඟට අපි තවත් ප්‍රශ්නයකට යමු. ඉතින් අපිට ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙනවා write a temperature conversion program that gives the user the option for converting Fahrenheit to Celsius or Celsius to Fahrenheit. Allow the user to select the option at the beginning and continue accordingly. දැන් මේක කියලා දෙන විදිහට අපිට temperature conversion program එක හදන්නලු Fahrenheit Celsius වලට හරි නැත්නම් Celsius Fahrenheit වලට හරි convert කරන්න. හරි දැන් මේකෙදි මම ක්‍රම දෙකකට අපිට යොදා ගන්න පුළුවන් මේක මේ application එක හදන එක. එකක් තමයි radio button use කරලා අනිත් එක තමයි combo box එක use කරලා. ඒතර මම මේ ක්‍රම දෙකටම මේකෙදි කියලා දෙන්නම් කරන්න කොහොමද කියලා. මුලින්ම මම අවශ්‍ය දේවල් ටික මෙතනින් දාගන්න. ඊට පස්සේ අපි මුලින්ම combo box එකෙන් හදන විදිය බලමු. ඒකට අවශ්‍ය ටික මම දැන් දාගන්නම් ඩක් ගාලා. හරි ඔය විදිහට මම combo box එකක් දාගන්නවා මෙතෙන්ට. ඒ වගේම select one
enter the temperature answer කියලා label තුනක් දාගන්න. ඒ වගේ මේ දෙක මම text box දෙකක් දාගෙන තිනවා. ඊට පස්සේ මෙතනට convert කියලා button එකක් දාගෙන තිනවා. මෙතන combo box එක ගන්න මෙතන tool box එක ගිහිල්ලා මෙතන combo box කියලා search කරන් පස්සේ combo box එක එනවා. දැන් අපිට ඕනේ මෙතනින් දැන් මේ combo box එක කියලා කියන්නේ අර drop down menu එකක් වගේ එකක්. කියන්නේ මෙතන මේ පොඩි ඊතලයක් තියෙනවා ඔන්න බලන්න. ඒ ඊතලේ click කරන් පස්සේ අපිට එනවා option එකක්. අපිට කැමති option එකක් select කරගන්න පුළුවන්. දැන් එතකොට මේකෙදි පටන් ගනිද්දී අපිට මුකුත් select කරලා තියෙන්නේ නැහැ. අපිට කියනවා select 1 කියලා. කියන්නේ අපි කියන්න ඕනේ යාට, කියන්නේ user කියන්න ඕනේ එයාට convert කරන්න ඕනේ Fahrenheit to Celsius ද එහෙම නැත්නම් Celsius to Fahrenheit ද කියලා අහන්න ඕනේ. ඒකට මම මුලින්ම මේ combo box එකට item දෙකක් දාගන්න ඕනේ. ඒකට මම මෙතන combo box එක select කරලා මෙතන properties වල යනවා. Properties වල ගියන් පස්සේ ඕගලන්ට මෙතන අපි යනවා items කියලා එකක් තියෙන properties වල. මෙන්න මේ items වල collection කියලා තියෙන එකේ dot 3ක් තියෙන නේ select කරා. ඒක select කළා අපිට ඕන item ටික මෙතන type කරන්න ඕනේ line එකක් ගන්න. ඒ කියන්නේ එක line එකකින්ද තව line එකකට ගියොත් ඒක දෙවෙනි item එක විදිහට මෙයා සලකනවා. ඉතින් මම දැන් ඒ දෙක type කරගන්නම්. හරි. ඔය විදිහට type කරගත්තට පස්සේ Fahrenheit to Celsius කියලා එකක් දුන්නා. Celsius to Fahrenheit කියලා තව එකක් දුන්නා. ඉතින් ඊට පස්සේ මේක okay කරන්නම් මම. okay කරන් පස්සේ දැන් මෙතන මම run කරලා පෙන්නුවා. ඔයගොල්ලෝ මෙතන run කරාට පස්සේ මෙතන පල්ලෙහාට පොඩි ඊතලෙ එබුවෙන් පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතනින් Fahrenheit to Celsius select කරන්න පුළුවන්. එහෙම නැත්නම් Celsius to Fahrenheit select කරන්න පුළුවන්. දැන් මම කියන්න ඕනේ මෙයා Fahrenheit to Celsius enter කරොත්, ඒ කියන්නේ select කරොත් එහෙම මෙතන එයා ගන්න temperature එක Celsius වලට convert කරලා මෙතන දෙන්න කියලා. එහෙම නැත්නම් එයා select කරොත් Celsius to Fahrenheit කියලා මෙයා මෙතන ගන්න Celsius temperature එක Fahrenheit වලට convert කරලා මෙතන answer එක දෙන්නවා. ඒ කියන්නේ මේ button එක click කරාම ওই ටික තමයි වෙන්නේ. ඉතින් අපි ඊළඟ code එක ගන්න යමු. හරි. දැන් මම ඔයගලන්ට මෙතන මේ combo box එකේ නම තියෙන විදිහ පෙන්වන්නම්. combo box 1 කියලා තමයි ඒකේ නම තියෙන්නේ. ඊළඟට මෙතන text box එක තියෙන්නේ text box 1 කියලා. ඊට පස්සේ answer එක දෙන text box එක තියෙන්නේ text box 2 කියලා. දැන් ওই තුනනේ අපිට අවශ්‍ය වෙන්නේ ඊළඟ button එකේ තියෙනවා button එක අපි double click කරලා තමයි මේක ලියන්න යන්නේ. දැන් මම ලියා ගන්න ඕනේ මෙතන තියෙන මේ combo box 1 එකේ තියෙන text එක. මෙතන text කියලා තියෙනවනේ. මේ text එකේ දැන්න මොකුත් නැහෙනේ. එතකොට අපි අතනින් එකක් select කරන් පස්සේ ඒ select වෙන එක මෙන්න මෙතන text එකට assign වෙනවා. ඒ කියන්නේ text එකට එන්නේ අපි select කරන එක තමයි. එතකොට අන්නේ text එක සලකලා බලලා තමයි අපි ඊතුරු තීරණ මොනවද කියලා අපි තීරණය කරන්නේ. ඒ කියන්නේ program එක තීරණය කරන්නේ මේ text එක මත තමයි මොන option එකද යාට දෙන්න ඕනේ කියලා. හරි. දැන් මම code එක ගහන්න යනවා. code එක ගහනවාම මේ convert කියන button එකට double click කරලා දැන් බටන් එකේ ක්ලික් ඉවෙන්ට් එකට තමයි අපි ගිහලා තියෙන්නේ. මේකේ අපි කියන්න ඕන බටන් එකට user අතන Fahrenheit to Celsius ක්ලික් කරොත් මෙන්න මෙහෙම දෙයක් කරන්න කියනවා. එතකොට අපි අනිවාර්යෙන් if condition එකක් දෙන්න ඕනේ. ඒකට මම if type කරගන්නවා. if වරහන් ඇතුලේ දාගන්නවා. අතන combo box නේදුනේ. combo box 1.text එක. දැන් ඔන්න combo box 1 එකේ තියෙන text එක මොකක් වුණොත්ද? සමානයි අපි දෙනවා අපි එතෙන්දම ගිහිල්ලා මේක අරගෙන යනවා. මොකද නැත්තම් වචන අකුරක් හරි වැරදිලා තිබුණොත් එහෙම මේකේ මේ ප්‍රශ්නයක් වෙන හින්දා මේ items වල ගිහිල්ලා මම item වල පළවෙනි item එක copy කරගන්නවා. copy කරලා ඒක මම ගිහිල්ලා අතනින් type කරනවා. හරිද? Fahrenheit to Celsius. එහෙමනම් මෙන්න මේක කරන්න කියලා දිනවා. දැන් මෙතන තමයි code එක ගහන්න ඕන. තර code එක එන්නවා. ඊළඟට එහෙම නැත්තම් මොකක් හරි දෙයක් වෙන්නේ බෑ. එහෙම නැත්නම් අපිට දාන්න පුළුවන් else කියලා දාන්නත් පුළුවන් else if කියලා දාන්නත් පුළුවන්. දැන් මෙතන එයා මේ උදාහරණයක් විදිහට දැන් මම මේක run කරොත් එහෙම මම මෙතන දෙයක් select කරලා යන්නත් පුළුවන්. නැත්නම් එයා select කරන්නේ නැතුව පටන් ගනිද්දිම තියෙන විදිහටම. කියන්නේ දැන් කොහොම තියෙද්දිම එයා convert කියන button එක ඉබුවොත් එහෙම මෙතන error message එකක් එන්න ඕනේ select 1 කියලා මොකක් හරි එන්න ඕනේ. අන්න ඒක පෙන්වන්න ඕනේ හින්දා මම එතන else if එකක් දානවා. මම මෙතෙන්ට else if එකක් දාන්නම්. else if එකක් දාලා මෙතන බලනවා combo box 1 එකේ text එක සමානද කියලා celsius to fahrenheit වලට. ඒකත් මම මෙතනින්ම copy කරගන්නම්. මේ items වල ගිහිල්ලා දෙවෙනි item එක copy කරගන්නවා. ඒක මම අර ප්‍රමාදයක් වල දෙන්න ඕන. මොකද එතන යා check කරන්නේ මේ string එකක් හින්දා යා අනිවාර්යෙන් ප්‍රමාදයක් වල දෙන්න ඕනේ. ඊට පස්සේ
සෙල්සිියස් පරන්හයි් කරක් සිලෙක් කල තිබුණොත් හෙම මෙන මේ කරන්න කියලා ම දීලති මෙතන දෙවැනි කෝඩ් එක. ඊළඟට එයා මුකුත්ම නැතුව සිලෙක් කල නැතුව කියල තිබුණොත් හෙම මට එර මසේජ්ජයක් පෙන්න්න ඕනේ ටෙක්ස් බොක්ස් 2. එතකොට එතෙන්ට දාන පුරන් අපිට එල්ස් කියල් එල්ස් මෙන්න මෙතන ටෙක්ස් බොක්ස් 2 එක වෙන්න ඕන කෝඩ් එක තියෙන හරි ඔයිටික තමයි දැන් අපිට ටයිප් කරන්න තින්නේ දැන් අපිට මෙතන ගහන්න කෝඩ් එක හොයාගන්න කෝඩ් එක හොයාගන්න ෆරන්හයිට් ටු සෙල්සියස් කරන සූත්‍රය අපිට ඕනේ. එතකොට ෆරන්හයිට් ටු සෙල්සියස් කරන සූත්‍රය තමයි මෙන්න මේක. කියන්නේ සෙල්සියස් කියන එක සමාන වෙනවා ෆරන්හයිට් අගේන් 32ක් අඩු කරලා ඒක 5න් ගුණ කරලා සම්පූර්ණ ගාන 9න් බෙදන්න. එතකොට මෙන්න මේ සූත්‍රය අපි මෙතෙන්ට දානවා. එතකොට මේ සූත්‍රය දානවා නම් අපි අර ගත්ත අගේ මොකට හරි ඇසයින් කරගෙන ඉන්න බෑ. එතකොට අන්න ඒකට මම මුලින්ම වේරියබල් එකක් ගන්නවා. ඒකට ඩබල් කියලා වේරියබල් එකක් ගන්නම්. මෙයා ෆරන්හයිට් කියලානේ අපි එන්ටර් කරන්නේ. එතකොට ඩබල් එකේ F එක සමාන වෙනවා. එතකොට මම මෙතන කියලා තියෙනවා ඩබල් එකේ F කියන එක සමානයි කියලා ටෙක්ස්ට් බොක්ස් 1 එකේ තියෙන ටෙක්ස්ට් එක. කියන්නේ ටෙක්ස්ට් බොක්ස් 1 එකේ තියෙන ටෙක්ස්ට් එක අරගෙන පාස් කරලා කියන්නේ මේ ඩබල් වලට කන්වර්ට් කරලා F කියන වේරියබල් එකට ඇසයින් කරන්න කියලා. දැන් මේ F කියන වේරියබල් එක තමයි ඊළඟට C වෙන්නේ. දැන් තව වේරියබල් එකක් ගන්නවා C කියලා. කියන්නේ අපේ ආන්සර් එක. එතකොට සෙල්සියස් අගය ගන්න මම තව වේරියබල් එකක් ගන්නවා. ඩබල් එක C ඒක අරගෙන ඒක මම දැනට වහලා තියා ගන්නවා. ඊළඟට මම මෙතන අර කියපු සූත්‍රය ගහමු. ඒ සූත්‍රය මම මෙතනින් මම කොපි කරලා මෙතන C එක සිම්පල් C මෙතන F එක සිම්පල් F කරලා දැන් අපිට එතකොට සූත්‍රය හැරී ඒක මම වහ ගන්නවා. දැන් එතකොට මේ අගය අරගෙන ඒ අගය මෙතෙන්ට ආදේශ කළා මේක සුළු කිරීම කළා මේ C වලටත් ආදේශ කළා ඉවරයි. ඊට පස්සේ මම කියන්න ඕනේ මේ C වල අගය text box 2 එකේ පෙන්වන්න කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන පෙන්වන්න කියලා. එතකොට ඒකට මම text box 2 එකේ text එක සමාන කරනවා c.2 string වලට. හරි. දැන් එතකොට ඊළඟ එකත් ඔයගොල්ලෝ තනියම try කරලා බලන්න වීඩියෝ එක pause කරලා මම ටික වෙලාවක් දෙන්න ඕගොල්ලෝ මේ මේක post කරලා ඉවරලා මේක try කරන්න. ඔයගොල්ලෝ try කරලා ඉවර වෙලා බලන්න මාත් එක්ක මේ වීඩියෝ එක කරපු දේ හරිද කියලා. හරි. අපි එහෙනම් දෙවෙනි එක කරන්න යමු. දෙවෙනි එකෙත් කරන්න තියෙන්නේ මට මෙන්න මේ ටිකම ඕන වෙනවා. මේ සූත්‍රය විතරයි වෙනස් වෙන්නේ. ඒතර මම මේක මෙහෙමම copy කරලා ඉවරලා එතනටත් දාගන්නම්. copy කරලා දාලා දැන් එයා input එක දෙන්නේ C වලට. කියන්නේ එයා දෙන්නේ සෙල්සියස් අගයන දෙවෙනි එක. කියන්නේ සෙල්සියස් ටු ෆරන්හයිට් නේ. එයා සෙල්සියස් දෙනවා නම් මෙතන ඩබල් එක C එකක් වෙන්න ඕනේ. ඉතින් C එකක් උනන් පස්සේ දැන් text box 1 එකේ තියෙන text එකම තමයි C වලට කන්වර්ට් වෙන්නේ. එතකොට මේ ඩබල් එක කියන්නේ අපිට උත්තරයට එන එක ෆරන්හයිට් වලින් එන්නේ. ඒක මම F කරගන්නවා. ඊට පස්සේ සෙල්සියස් ටු ෆරන්හයිට් කරන සූත්‍රය තමයි මෙන්න මේක. එතකොට ඒ සූත්‍රය මම මෙතෙන්ද copy කරගන්නවා මේ කලින් සූත්‍රය වෙනුවට. copy කරගෙන මේ F අකුරු ටික සිම්පල් කරන්න C අකුරත් සිම්පල් කරන්න. දැන් මෙයා මේ සෙල්සියස් අගය මෙතෙන් ආදේශ කළා ඒක සුළු කළා මේ F ට උත්තරයක් ලබා අරන් දෙනවා අපිට. ඊට පස්සේ මම මෙතනින් මේක වහ ගන්නවා. ඊට පස්සේ text box 2 එකේ තියෙන කියන්නේ මෙන්න මෙතන F එකේ තියෙන එක තමයි අපිට output කරන්න text box 2 එකට. ඒතකොට මෙතෙන්ට එන්න ඕන අනිවාර්යෙන් අපිට F එක. දැන් ওই විදිහට උනන් පස්සේ අන්තිමටම අපිට තියෙනවා දැන් අපිට ඕන run කරලා බලන්න පුළුවන් මේක මේ වැඩ කරනවා කියලා. අපි උදාහරණයක් විදිහට මෙතන දෙමු සෙල්සියස් ටු ෆරන්හයිට් කියලා. සෙල්සියස් ටු ෆරන්හයිට් කියුවා මෙතන ටෙම්පරේචර් එක බිඳුවක් දෙනවා. ඊට පස්සේ මම කන්වර්ට් කරනවා බලද්දි ආන්සර් එකේනවා 32 කියලා. කියන්නේ ෆරන්හයිට් සෙල්සියස් බිඳුවක් කියන්නේ ෆරන්හයිට් 32. ඊට පස්සේ අපි බැලුවොත් ෆරන්හයිට් ටු සෙල්සියස් කියලා මෙතන 32 ගෙවුවාන් පස්සේ අපිට බිඳුව එන්න ඕන උත්තරේට. හරිනේ බිඳුව එනවනේ. එහෙනම් ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එක හරියට වැඩ කරනවා. ඉතින් ඕවට පුළුවන් ඕන මෙතන ක්ලියර් බටනක් දාගන්න. ඒක මම දාන්නේ නැහැ. ඔකල දාගන්න. ඊට පස්සේ අපිට ඕනේ මේ දෙකම නැතුව දැන් උදාහරණයක් විදිහට මෙයා මෙතන මුකුත් කරන්නේ නැතුව මෙතන අගයක් ගහලා ඉල්ල මේ කන්වර්ට් කියන එක ඔබනවා. කන්වර්ට් කියන එක ඔබට මුකුත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේක සිලෙක්ට් කරලා නැත්නම් මෙතන අනිවාර්යෙන් මෙහෙ එරර් මැසේජ් එකක් එන්න ඕනේ. මේ සිලෙක්ට් 1 කියලා අනිවාර්යෙන් පුරවන්න කියලා. ඉතින් අපි ඒක කරන්න කොහොමද කියලා බලමු. එතෙන්ද මේක else කියන එකට කෝඩ් එක එන්න ඕනේ. එතෙන්ටත් එන්න ඕනේ. මෙතන text box 2 එකේ text එක මෙන්න මේක තමයි එන්න ඕනේ. text box 2 එකේ text එක අපි දෙන්න ඕනේ
හරි මම ටෙක්ස් බොක්ස් 2 එකේ ටෙක්ස්ට් එක ප්ලීස් සිලෙක්ට් ෆ්‍රම් ෆ්‍රොම් ද එබව් ලිස්ට් කියලා එල්ල දුන්නා. එතකොට එයා මම මුකුත් නැතුව ගියොත් එහෙම එයා මෙන්න මේ මැසේජ් එක පෙන්වන්න ඕනේ. එතකොට නම් එයා මැසේජ් එක පෙන්වනවා මම මේක ඉඩමදි. ඒකෙන් තමයි මම තව ඩිසයින් වියු එකට ගිහිල්ලා එල්ල මේක පොඩ්ඩක් දිග කරගන්න. දැන් අපි රන් කරලා බලුවොත් ඔයගොල්ලන්ට පේනවා එයා මෙතන සිලෙක්ට් කරලා නැත්තම් එයා පෙන්වන්නේ නැහැ. එයා error message එක පෙන්වනවා. එතකොට මම ආයෙත් සෙල්සියස් කරන ඇයි දිලා මෙතන බින්දුව ටයිප් කළා. කන්නට් දුන්නොත් එහෙම 32 වෙන්නනවා. මෙතනම ෆරන්හයිට් ටු සෙල්සියස් දුන්නොත් එහෙම එයා ඍණ ගණනක් වෙනවා. කියන්නේ මෙයාගේ සෙල්සියස් අගය ඍණ ගණනක් ෆරන්හයිට් බින්දුවයි. ඉතින් ඔය විදිහට තමයි මේ ඕක කරගන්නේ කොම්බ බොක්ස් එකක් යූස් කළා. දැන් අපි බලමු මේක රේඩියෝ බටන් එකක් යූස් කළා කොහොමද කරගන්නේ කියලා. ඉතින් රේඩියෝ බටන් එකක් යූස් කළා කරගන්න විදිහ මම මෙතනම දකුණු පැත්තෙන් හදලා පෙන්නන්නම් මේ එකම ප්‍රෝග්‍රෑම් එකේ. ඒකට මම මුලින්ම රේඩියෝ බටන් දෙකක් දාගන්නවා. ඒකට මෙතන පල්ලෙහාට ගිහිල්ලා ආර් අකුර ගිහින් පස්සේ මේ රේඩියෝ බටන් දිනවා. රේඩියෝ බටන් එකක් දාගන්නවා. ඒකේ ටෙක්ස්ට් සයිස් එක ටිකක් මැස් කරගන්න පොඩ්ඩක්. ඊට පස්සේ මම මේ රේඩියෝ බටන් එකේම කොපියක් ගන්නවා මේ පැත්තට. රේඩියෝ බටන් එක දාලා රේඩියෝ බටන් එකේ ටෙක්ස්ට් එකම මැස් කරගත්ත එකක ෆරන්හයිට් ටු සෙල්සියස් අනිත් එකේ සෙල්සියස් ටු ෆරන්හයිට් කියලා. දැන් මේකෙදී අපි සලකන්න ඕන විශේෂ මේ දෙයක් තමයි මේක දැන් අපි මේ ස්ටාර්ට් කරාට පස්සේ මේක රේඩියෝ බටන් එක අපිට චෙක් කරන්න පුළුවන්. දැන් කියන්නේ එකක් මොකක් හරි දෙකෙන් එකක් තමයි චෙක් කරන්න වෙන්නේ අපිට මේ රේඩියෝ බටන් දෙකෙන්. එතකොට අපි මේකේ සලකනවා කියන්නේ මොකද්ද සලකනවා ප්‍රොපර්ටි එක කියලා තමයි ඊළඟට බලන්නේ. මේකෙදි අපිට දෙයක් කරගන්න නම් අපිට සිද්ධ වෙනවා මේ දෙකෙන් එකක් මොකක් හරි සිලෙක්ට් කළාද කියලා බලන්න. ඒකෙදි තියෙනවා අපිට මේ ප්‍රොපර්ටි එක චෙක් කියලා මේ ප්‍රොපර්ටි එක. මේකේ දකුණු පැත්තේ මොකක් හරි රේඩියෝ බටන් එකක් ක්ලික් කළා ඒකේ ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා වෙලා බැලුවොත් එහෙම ඔයගලන්ට 100 අකුරෙන් පටන් ගන්න පේන ඔයගලන්ට මෙතන චෙක් කියලා එකක් තියෙනවා. මේ චෙක් කියන එක දැනට ෆෝල්ස් වෙලා තියෙන්නේ. ඔයා අතන ගිහිල්ලා වෙලා මේක සිලෙක්ට් කරපුවම මේක ට්‍රූ වෙනවා. දැන් මෙතන ඔයගලට බලන්න පුළුවන් මෙතන ෆෝල්ස් කියන එක ට්‍රූ කරොත් එහෙම ඔයගලන්ට පේන මෙතන මේ රේඩියෝ බටන් එක ටික් එක වැටලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ චෙක් කියන ප්‍රොපර්ටි එක දාගෙන තමයි ඊළඟට කෝඩ් එක ලියන්න යන්නේ. අපි ප්‍රෝග්‍රෑම් එකට කියන්න ඕනේ මේ ෆරන්හයිට් ටු සෙල්සියස් කියන රේඩියෝ බටන් එක චෙක් වෙලා තියෙනවා නම් මෙන්න මේ කෝඩ් එක රන් කරන්න. එහෙම නැත්නම් මේ කෝඩ් එක රන් කරන්න කියලා. ඉතින් දැන් ඒකට මම මේ කලින් විදිහටම බටන් එකක් දාගන්නම් මෙතෙන්ට. ඒ වගේම මෙතන ආන්සර් එක දෙන්න මේ ටික දාගන්නම් කලින් විදිහටම. ඊට පස්සේ මේ බටන් 2 එක ක්ලික් කරන් පස්සේ අපිට සිද්ධ වෙනවා දැන් මේ ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මෙතන කොම්බෝ බොක්ස් එකේ නේම් එක තියෙන කොම්බෝ බොක්ස් 2 කියලා. මෙතන නේම් එක තියෙන්නේ මේකේ text box 3 කියලා මේක text box 4 කියලා තමයි තියෙන්නේ. ඉතින් අපිට ওই තුනනේ වැදගත් වෙන්නේ. දැන් ඊළඟට බලන්න ඕනේ මේකේ තියෙන නම තියෙන්නේ radio button 1 කියලා. මේක radio button 2 කියලා තමයි තියෙන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ට කලින් button එක මෙතන drag කරලා ඉවරලා ආවේ නැත්නම් මේ අලුතෙන් button එකක් ගන්න. මොකද නැත්නම් අර කලින් button එකේ property එකටම යන්න පුළුවන්. දැන් අලුතෙන් button එකක් දාගත්තට පස්සේ ඒකත් කරනවට කියලා මම හරි ඔයගොල්ලෝ කැමති දේක් දාගන්න. ඒක double click කරලා ගියාට පස්සේ ඔයගොල්ලන්ට එනවා button 2 එකේ click event එකට. මේකෙද අපි ටයිප් කරන්න ඕනේ අපි චෙක් කරන්න ඕනේ if මෙන්න මේක සිලෙක්ට් කළා නම් මේ දේ කරන්න if මේක සිලෙක්ට් කළා නම් මේ දේ කරන්න. ආ දැන් මෙතෙන්දී තව ඔයගලන්ට මාට දැන් වැරදිච්ච දේක් තියෙනවා. මෙතෙන්දී අපිට දැන් select 1 කියන එක ඕනේ නැහෙනේ. මෙන්න මේක ඇල්ල අවශ්‍ය වෙන්නේ නැහැ. combo box එක අවශ්‍ය වෙන්නේ නැහැ නේ මෙතෙන්ට. combo box එක delete කරලා දාන්න පුළුවන්. ඉතුරු ටික ඒ විදිහටම තියා ගන්න ඕනේ. එතකොට combo box එකෙන් කරපඩිය තමයි මේ radio button එකක් use කරලා කරන්නේ. දැන් අපි code එක ලියන් ගියොත් දැන් මම චෙක් කරන්න ඕනේ if කියලා රේඩියෝ බටන් 1 එකේ ඩොට් චෙක් ඉවෙන්ට් එක. කියන්නේ චෙක් කියන ප්‍රොපර්ටි එක රේඩියෝ බටන් 1 එකේ සමානයි ට්‍රූ නම් මෙන්න මේක රන් වෙන්න ඕනේ. හරිද? මෙතන තමයි කෝඩ් එක එන්නේ. ඊට පස්සේ else if එකක් ගන්නවා. else if රේඩියෝ බටන් 2 එකේ ඩොට් චෙක් කියන ප්‍රොපර්ටි එක සමානයි ට්‍රූ නම් මෙන්න මේක රන් කරන්න කියලා. මෙතන තමයි දෙවෙනි කෝඩ් එක එන්නේ. ඊට පස්සේ දැන් මේකෙදි නම් අපිට පුළුවන් කියන්නේ පටන් ගනිද්දී මොකක් හරි එකක් චෙක් වෙලා තියෙන. ඉතින් අර කලින් else part එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ මේකෙදි ගහන්න. මම ඒක දැන් ඔයගොල්ලන්ට කියන්නම්. ඒක ඇවිල්ලා මෙතන අපිට පටන් ගනිද්දී දැන් මම මේකක් චෙක් කරන්න තියෙන. කියන්නේ අනිවාර්යෙන් එයා මොකක් හරි එකක් චෙක් කරලා තියෙන්නම ඕනේ. එයා එතකොට චෙක් කරලා තියෙන්නේ ෆරන්හයිට් ටු සෙල්සියස් කියලා නේ. එතකොට එයා මෙතන ටෙම්පරේචර් එක ගහන්න ෆරන්හයිට් වල. එතකොට එයාට අවශ්‍ය නම් සෙල්සියස් ටු ෆරන්හයිට් කරන්න එයා මෙතන ටික් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. නැත්නම් එයා
කොච්චර සෙල්සිස් අගයක් ගැහුවත් එයාට එන්නේ මේ ෆරන්හයිට් සෙල්සිස් කියන සූත්‍රයෙන් තමයි යකින්. ඉතින් දැන් හවැඩේ හරිම ලේසි මේක මෙතෙන්ට ගිහිල්ල වෙලා ඔයගොල්ලන් කරන් තියෙන්නේ පළවෙනි කෝඩ් එකට අර උඩ ගහපු පළවෙනි කෝඩ් එක රන් කරන්න මේ කොපි කරලා පේස්ට් කරන්න විතරයි තියෙන්නේ. මම ඒක කොපි කරලා මෙතෙන්ට දෙන්නම්. ඊට පස්සේ දෙවෙනි එකට ඔයගොල්ලෝ දෙවෙනියට ගහපු කෝඩ් එක රන් කරන්න විතර මේ කොපි කරන්න විතරයි තියෙන්නේ. කොපි කරලා සේව් කරලා දැන් ඔයගොල්ලෝ මේක රන් කරලා බලුවොත් ඔයගොල්ලෝ ෆරන්හයිට් ටු සෙල්සියස් කියන්නේ එන්න ඕනේ. ඒ කියන්නේ ෆරන්හයිට් 32ක් කියලා කියන්නේ සෙල්සියස් බිඳුවක් වෙන්නේ. ආ මෙතන බග් එකක් තියෙනවා හරි. ආ ඔව් ටෙක්ස්ට් බොක්ස් 1 එකේ මේ ඇවිල්ලා තින්නේ. එතකොට මෙතන තව පොඩි දෙයක් කරන්න තියෙනවා. දැන් අපි මේ කෝඩ් එක කොපි කරා විතරක් මදි ටෙක්ස්ට් බොක්ස් 1 එකේ නෙමෙයි දැනට තියෙන්නේ. දැන් අපි ඉන්නේ ටෙක්ස්ට් බොක්ස් 3 එකේ. එතකොට ටෙක්ස්ට් බොක්ස් 3 එකට අපි මෙතන ටෙක්ස්ට් බොක්ස් 3 කියලා දෙන්නවා. මෙතන ටෙක්ස්ට් බොක්ස් 3 වෙන්න ඕනේ. ඒ වගේම මෙතන අපි answer එක දෙන කියන්නේ අන්තිමට දෙන answer එක text box 2 එකේ නෙමෙයි text box 4 එකේ තමයි දෙන්නේ. මෙතනත් text box 3 වෙන්න ඕනේ. ඒ වගේම මෙතන text box 4 එක වෙන්න ඕනේ. දැන් අපි බලමු මේක හරියනවා කියලා. 32 දුන්නාම ගානට අපිට බිඳුව එනවා. ඒ වගේම තමයි celsius to fahrenheit දුන්නොත් දීලා මෙතන බිඳුව කරොත් අපිට මෙතන 32යි කියලා යනවා. ඒ වගේම fahrenheit to celsius දීලා convert කරොත් ඒ වගේම කලින් වගේම ගාන යනවා. දැන් ඒ වගේම මෙතනත් අපිට run වෙනවා අපේ program එක. celsius to fahrenheit දුන්නොත් එහෙම fahrenheit to celsius දුන්නොත් 32 කියන පස්සේ ඔයගලන බිඳුව එනවා. ඒ වගේම ඕන ගණන් ගහලා බලන්න මේක හරියට උත්තර එනවා. තව පොඩි දෙයක් කියනවනේ මේක අනිවාර්යෙන් ඔයගල මතක තියාගන්න මේ අපි හදපු වේරියබල් ටික fc කියන වේරියබල් ටික ඕගොල්ලෝ මෙන්න මේ if condition එක ඇතුලේ හැදුවේ නැතුව පිටින් හැදුවොත් උදාහරණයක් විදිහට ඔයගලෝ double එක මෙතන ගහුවොත් එහෙම ඔයගලන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද හේතුව ඔයගල මේ කෝඩ් එකේ රන් වෙන මෙන්න මේ f කියන වේරියබල් එක ඇවිල්ලා ලෝකල් වේරියබල් එක. ඒ කියන්නේ මේ f කියන වේරියබල් එක වළංගු වෙන්නේ ඔයා මෙන්න මේ if condition එක ඇතුලේ ඉන්න තාක් පමණයි. එතකොට මේ if condition එකෙන් එළියට ගියපු ගමන් ඔයාට මේ වේරියබල් වලින් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ if condition එකෙන් එළියේ ඔයාට ඒ වේරියබල් ඇක්සස් කරන්න බෑ. හැබැයි ඔයා මෙතන එළියේ වේරියබල් එකක් ඩික්ලෙයාර් කරොත් එහෙම ඒ වේරියබල් එක මේ if condition ඕන එකක් ඇතුලේ ඔයාට රන් කරන්න පුළුවන්. එතකොට වෙන්නේ ඔයා දැන් වම් පැත්තේ හදපු එකේ තියෙන වම් පැත්තේ හදපු f එකට මෙතන තියෙන හරියන ආදේශ වෙනවා. එතකොට දකුණු පැත්තේ කරද්දි සමාන වම් පැත්තේ තියෙන හරියන ආදේශ වෙලා එතන ෆයිල් එක බග් එකක් එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වැඩ කරන්නේ නැහැ එහෙම වත් එහෙම. ඒ කියන්නේ අනිවාර්යයෙන් මතක තියාගන්න මේ කෝඩ් එක ගහද්දි මේ else if එක හරි මොකක් හරි if එකක් හරි ඇතුලේ මොකක් හරි ගහන එක මේ වේරියබල් ලෝකල් වේරියබල් දාන්න. ලෝකල් වේරියබල් ග්ලෝබල් වේරියබල් කියන එක මම කියලා ඇති වේරියබල් පාඩමේදී. එතකොට මේ අනිවාර්යයෙන්ම ඒක මතක තියාගන්න නැත්නම් ඔයගොල්ලෝ කෝඩ් එක වරදිනවා. අනිවාර්යයෙන් මේ විදිහටම කරන්න. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න, යාළුවන්ට පරන් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඉස්සරහ වීඩියෝස් අනිවාර්යෙන් බලන්න, channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම ඔයගලන්ට අනිවාර්යෙන් බලන්න පුළුවන්. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.